මොකද දේශනාවේ නම? සමිස්ති සූත්‍රය. සමිස්ති කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ නමක්. උන්වහන්සේ වැඩ සිටියේ තපෝදාරාමේ. තපෝදාරාම කිව්වහම කවුරුත් දන්නවා. ඉන්දියාවේ තියෙන කුඩා උණු වතුර ගංගාව තපෝදාන නදිය කියලා කියන්නේ. අදටත් දැක බලා ගන්නට තියෙනවා ඉන්දියාවේ යන අයද තපෝදාන නදිය මේ කුඩා උණු වතුර ගංගාව. ඉතින් මේ තපෝදාන නදිය අසබඩ තිබුණ විහාරස්ථානයේ තමයි තපෝදාරාමය කියලා කියන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා ඔය තපෝදා නදියේ ආරම්භයේ වතුර ඉතාම සිසිල් කියලා. ඒ වගේම ආරම්භ වෙන තැන පොකුණක් තියෙනවා. ඒ පොකුණේ මාළු එහෙම එහෙ පීනමින් ඉන්නවා. ලස්සන මල් වර්ග තියෙනවා. හරිම සුන්දර පැනක් කියලා කිව්වා. හැබැයි මේ තපෝදා නදිය ගල් කන්දකින් ආරම්භ වෙනවා. දැනටත් ගල් කන්දකින් තමයි වතුර වැටේ ආරම්භ වෙන්නේ. ඉතින් වික්ෂෝන් වහන්සේලා ප්‍රකාශ කළා සාරිපුත්ත තෙරුන් වහන්සේ බොරු කියනවා. තපෝදා නදිය ආරම්භ වෙන්නේ ගල් කන්දක් තියෙන තැනකින්. එතනින්නම් උණු වතුරනේ එළියට එන්නේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මහණෙනි සාරිපුත්ත තෙරුන් වහන්සේ බොරු කියනවා නෙවෙයි. හිමාලයේ තියෙන එක්තරා විශාල උල්පතකින් හැදිච්ච විලකින් තමයි තපෝදා නදිය ආරම්භ වෙන්නේ. ඒ විලේ වතුර හරියම සිසිල්. ඒ වගේම සාරිපුත්ත තෙරුන් කියන විදිහටම මාළු ජීවත් වෙනවා ඒ විදිහේ. ලස්සන මල් කියනවා ජලජ මල් වර්ග කියනවා ඒ විදිහේ. හැබැයි මේ විලෙන් ගලාගෙන එන ජලය පොළොව අභ්‍යන්තරයට බහිනවා. බැලලා හිටම් කූගත ගංගාවක් පිටිමත පොළොව ඇතුළෙන් මේ ගඟ ගමන් කරන්නේ. මේ කූගත ගංගාව එන මාර්ගයේ දෙපස උන්වහන්සේ වදාලා කුඩා නිරයවල් දෙකක් පිහිටලා තියෙනවා කියලා. කුඩා නිරයවල් වලට කියන්නේ ඔසුපත් නරක කියලා. කුඩා නිරයවල් දෙකක් තියෙනවා මේ ගංගාව පොළොවත්ෙන් එනකොට ඒ ගඟ දෙපැත්තේ. මේ කුඩා නිරයවල් දෙකේ තිබෙන අතික රත්නය නිසා තමයි මේ ගඟේ වතුර උණුසුම් වෙන්නේ කියලා ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ. කෙසේ නමුත් මේ තපෝදා රාමේ සමිච්ඡ තෙරුන් වහන්සේ වැඩ සිටිනවා. එළිවෙන්න ආසන්න වෙනකොට තම එළිය රැකගන්නේ සමිච්ඡ තෙරුන් වහන්සේ පිටුනා. ඇඟ සෝද ගන්න හොඳයි කියලා. එහෙම ඉතල තපෝදා නදියට ගියා. තපෝදා නදියට ගිහිල්ලා ඇඟ සෝදලා ඇඟ පියදාන්නේ නැතුව වේලෙනකන් අන්දන තිවුර විතරක් හැදගෙන හිටියා. තිවුර පොරවන්නේ නැතුව අන්දන විතරක් හැදගෙන හිටියා ඇඟ වේලෙනකන්. ඉතින් මේ තපෝදා නදිය අතබඩ දක්වක දිව්‍යාංගනාවක් ජීවත් වුණා. මේ දිව්‍යාංගනාව සමිච්ඡ තෙරුන් වහන්සේ දිහා බැලුවා. බොහෝම ලස්සන අරුණයි සමිච්ඡ තෙරුන් වහන්සේ. ඉතින් මේ දිව්‍යාංගනාවට මේ තරුණ භික්ෂුව කෙරෙහි ලෝභය, ආසාව, සංසාර, රාගය ඉපදුණා. ඉපදිලා මේ දිව්‍යාංගනාව සමිච්ඡ තෙරුන් වහන්සේට කතා කළා. එන්නේ සිටින්නේ කතා කළා. කතා කරනවා ප්‍රකාශ කරනවා
භික්ෂුව ඔබ සවන පරුණයි සුසු කාලසේතෝ කෙත්තිකතාව කළු පාසයි එත් සරම සුදු වෙලා නැහැ ඔබේ බත්‍රේන යොප්පනේන සමන්නාගතෝ බත්‍ර යෞවනෙන් යුක්තයි අනිකේ ඉසා විකාමේසු භික්ෂුව ඔබ තවම කාම ක්‍රීඩාව කරලා නැති කෙනෙක්. ඒ කියන්නේ විවාහ ජීවණ ආදී කම්සප නිදීම කාමයේ සතුට වීම ඔබ තවම කරලා නැති කෙනෙක් භික්ෂුව. ඒ නිසා භික්ෂුව අනාගත කාලයේ ලැබෙන මාර්ගඵල නිවන වැනි දේවල් සාර්ථකනා කරගෙන සැලි ගුණ පිළිවෙත් පුරන්නේ නැතුව අනාගත කාල ලැබෙන දේවල් වැනි මේ ගුණ පිළිවෙත් පුරන්නේ නැතුව සිවුරු අපහැරලා මිනිස්සුන් සායිති කාම සම්පත් අනුභව කරන්න කියලා කිව්වා. මේ දිව්‍යාංගනාව කියන්නේ ඔය සිවුර පැත්තකින් කියලා ගෙදරට ඇවිල්ලා සැප සම්පත් අනුභව කරන්න විවාහ වෙන්න සම්තුව විඳින්න. එහෙම නැත්නම් ඔබට සැප සම්පත් විඳින්න තියෙන කාලය නැති වෙලා යනවා කියලා ප්‍රකාශ කළා. ඉතින් සමිත්ති ස්වාමීන් වහන්සේ පුදුමාකාර ලක්ෂණ පිළිතුරක් දුන්නා. ඒක වැදගත් වෙන්නේ පිළිතුරු දුන්නේ දිව්‍යාංගනාවකට. කෙනෙක් නම් ඔබ දුන්නේ කියන කැත්ත තමයි මට දැන් තේරුනේ කියලා නිකමට හරි කියයි සමහර විට. දිව්‍යාංගනාව දිහා බලාගෙන ඉන්න හරි එයත් එක්ක කතා කරන්න හරි තියෙන ආසාවකට උන්වහන්සේ එහෙම නෙමෙයි. දිව්‍යාංගනාවගේ ඇස් දෙක ඇරෙන්න පිළිතුරක් දුන්නා. උන්වහන්සේ ප්‍රකාශ කළා කාලං ගෝහං නජානාමි ඔබ කියන ඔය කාලය මම දන්නේ නැහැ. එයා කිව්වනේ කම්සප විඳින්න කියලා කාලය නැති වෙයි කියලා. උන්වහන්සේ ඔය කියන කාලය කම්සප විඳින්න ඕනි කාලය කියන්නේ මොකක්ද කියලා ඔය කාලය මම දන්නේ නැහැ කියලා කිව්වා. කාලං ගෝහං නජානාමි සප්තෝ කාලං නතිස්සති කාලය වැඩිලා තියෙන්නේ වැඩිලා තියෙන හන්ද මතේක දෙන්නේ නැහැ කියලා කිව්වා. බලන්න උන්වහන්සේ කිව්වේ කිව්වේ ඔය තියෙන කාලේ කම්පක නිින්ද තියෙනවායි කියන ඔය කාලේ මම දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ. කාලය කියන එක වැඩිලා තියෙන්නේ මතය තෙලෙන්නේ නැහැ කිව්වා. සස්මා අබුත්වා දික්කාමි ඒ නිසා මම අනුභව කරන්නේ නැතුව පින්න පාතේ යනවා කියලා කිව්වා. අනුභව කරන්නේ නැතුව කියන්නේ කෑම කන්නේ නැතුව වළඳන්නේ නැතුව මම පින්න පාතේ යනවා. ඒ මොකක්ද කියන්නේ වළඳන්නේ නැතුව කියලා මෙතෙන් දෙකේ කම්සප විඳින්නේ නැතුව කියන එකයි. නිහිතව වළඳන්නේ නැතුව කියන එකයි. පින්න පාත යනවා කියන්නේ මහණ වුණා කියන්නේ. මට ඔය කාලේ තේින්නේ නැති කන්ද මං කාලේ දන්නේ නැති කන්ද ඒක ලැබිලා තියෙනවා තේින්නේ නැහැ. ඒක නිසා මම ඒක නිසා තමයි මම තීරණය කළේ කම්සප වළඳන්නේ නැතුව කම්සප වෙන්නේ නැතුව මහණ වෙන්න කියලා ප්‍රකාශ කළා. එහෙම ප්‍රකාශ කළාට පස්සේ ඇත්තටම දිව්‍යාංගනාවගේ පිට තුළ තිබිච්ච අර සංහාව ආශාව ටිකක් අඩු වුණා. ඕනම කෙනෙකුට එහෙමනේ. ඒ වගේ වටිනා ප්‍රකාශයක් කළාම ධර්මයට කැමති නැති කෙනෙකුට වුණත් තමන්ගේ හිතේ හටගත් ආශාව ටිකක් අඩු වෙනවා. ඒ වගේ දේවල් කිව්වා.
දිව්‍යාංගනාවගේ සතුල තිබිච්ච ආසාවක් හදුණා. දිව්‍යාංගනාව පොළොවට දැස්සා. මෙච්චර වෙලා කතා කළේ අහසෙට ගැන. ඊළඟට පොළොවට දැස්සා දිව්‍යාංගනාව. පොළොවට දැහැනා උන්වහන්සේ උන්වහන්සේට ආයමක් දුවා. වික්ෂුව අනාගතයේ ලැබෙන සැප සම්පත් පස්සේ ගුවන්නේ නැතුව දැන් විඳින්න තියෙන සැප සම්පත් අනුභව කරන්න. හැබැයි දැන් ආසාව අඩු වෙන ගෞරවයෙන් කියන්නේ ආයමත් පිටින් අනුකම්පාවක් හිතෙනවානේ. අනේ පව් මේ තරුණේ මහන වෙලා මෙයාට ජීවිතේ විඳින්න තියෙන කිසිම දෙයක් නැති වෙලා යනවානේ කියලා හිතන්. ඉතින් ඒක අනාගතයේ ලැබෙන දේවල් පස්සේ ගුවන්නේ නැහැ. අනාගතයේ ලැබෙන දේවල් තුමේ මාර්ගඵල නිවන පස්සේ කාලේ ලැබෙනව පස්සේ යනවා. වික්ෂුව මේ කම්සප අනුභව කරන්න කියලා නැවත ප්‍රකාශ කළා. ඒ වෙලාවේ මේ සමිත්ති ස්වාමීන් වහන්සේ කියනවා මම අනාගතයේ ලැබෙන දේවල් පසුපස්සේ දුවන කෙනෙක් නෙවෙයි කියලා කිව්වා. අනාගතයේ ලැබෙන දේවල් පසුපස්සේ දුවන කෙනෙක් නෙවෙයි. මම මේ ගමන් කරන්නේ මේ ජීවිතේදීම ලබා ගන්න පුළුවන් දේවල් ටිකක් පසුපස්සේ. අනාගත කාලෙක ලැබෙන දේවල් මගේ බලාපොරොත්තු වෙන්නේ. මගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ ජීවිතේම ලැබෙන දේක් පිළිබඳව. එබඳු දෙයක් පසුපස්ස මම ගමන් කරන්නේ. මම ධර්මය අවබෝධ කරගන්න කල්පනා කරමින් ඒ ධර්මය පිටුපස්ස ගමන් කරන කෙනෙක් කියලා කිව්වා. ඒ ධර්මය අනුගමනය කරමින් ධර්මය පිටුපස්ස ගමන් කරන කෙනෙක්. සාමාන්‍ය සත්වයන් ගමන් කරන්නේ ධර්මය පිටුපස්ස නෙවෙයි, ගමන් කරන්නේ කාමය පිටුපස්ස. මිල මුදල් කියන්නේ, ගෙවල් දරවල් කියන්නේ, යාන වාහන කියන්නේ, ගොඩනැගිලි කියන්නේ, ඉඩකඩම් කියන්නේ, ව්‍යාපාර කියන්නේ, මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම කාම වස්තුන්. ඉතින් ඒ කාම වස්තුන් ලබා ගන්න අදහසෙන් කාමය පිටුපස්ස තමයි සත්‍යයා ගමන් කරන්නේ. කාමයේ පිටුපස ගමන් කරන අතරතුර මේ කාමය පිටුපස යන ගමන කිසිම බාධාවක් නැතුව, හිරිහැරයක් නැතුව, අවහිරයක් නැතුව ඉතාම හොඳින් යන්න ලැබේවා කියලා ආශිර්වාද කරගන්න ධර්මයේ සාවුත්තිය. අර ගමනට ආශිර්වාද කරගන්න මාර්ග ඵල ලබන්න උපන් දිනයට පින් තමස් කරන්නේ මොකටද? අදින් ආරම්භ වෙන දවස, අදින් ආරම්භ වෙන වර්ෂය, මම පාසබන වර්ෂය, ඉතාම හොඳින් කරදර බාධක නැතුව ජීවත් වෙන්න ලැබේවා. අර ගමනටම ආශිර්වාද ටිකක් කරගන්න. බලන්න හොඳට කල්පනා කරන්න. අපි පන්සලකට එන්නෙම ඕකටනේ. 99.9ක් ජන ගමන ආශිර්වාද කරගන්නනේ. එහෙම නැතුව ධර්මය අවබෝධ කරගන්න, ධර්මය පිටුපසින් ගමන් කරන්න, ධර්මයට අනුව හැසිරෙන්න, ධර්මයේ කුඩ ජීවත් වෙන්න මේ යත්ත කරා. උන්නමිතකමන් ධර්මයේ පිටුපස ගමන් කරන කෙනෙක්. දිව්‍යාංගනාව ඇහුවා ස්වාමී වික්ෂුව මොකක්ද ඔය ධර්මය කියලා කියන්නේ? උන්වහන්සේ කියනවා. එයා ඒක දන්නේ නැහැ. මොකක්ද ධර්මය කියලා කියන්නේ? ඉතින් සමිද්දී ස්වාමීන් වහන්සේ ධර්මයේ තියෙන ගුණ පහක් ප්‍රකාශ කළා. ධර්මයේ ගුණ හයක් තියෙනවා. හැබැයි සමිද්දී ස්වාමීන් වහන්සේ මේ දේශනාවේදී දිව්‍යාංගනාවට ධර්මයේ තියෙන ගුණ පහක් ප්‍රකාශ කළා.
ඉස්සෙල්ලාම කියලා දෙන්න ඕනේ ධර්මය කියන්නේ මොකක්ද කියලා. බොහෝ දෙනෙක් ඒක දන්නේ නැහැ. ධර්මය කියන්නේ මොකක්ද කියන එක. ධර්මය කියවහම සමහර අය හිතන්නේ ඉන්නේ ඔය වටිනවා, පිනිපානවා, හුලන් සමනවා, පායනවා ස්වභාව ධර්මද? ඒක තමයි බුදුරජාන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළ ස්වභාව ධර්මය කියලා. බුද්ධ දේශනාව යන ස්වභාව ධර්මයයි. නෑ. උන්වහන්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කියන අනාවැකි ප්‍රකාශ කළ කෙනෙක් ඒව ගැන අවබෝධ කරගත් අවබෝධ කරගෙන කියපු කෙනෙක් නෙවෙයි. සමහර වෙලාවට ධර්මය කිව්වහම බොහෝ දෙනෙක් හිතන්නේ එහෙම නැත්නම් ධර්මය කියන්නේ ලෝකේ හැමදාම පවතින දෙය කියලා. හැමදාම පවතින යථාර්ථය කියලා. ඇත්තටම ඒකක් තමයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ ලෝකේ හැමදාම තියෙන එකක් නෙමෙයි. මේ බුද්ධ ධර්මය කියන එක තියෙන්නේ බුද්ධෝත්පාද කාලවලදී විතරයි. ධර්මයේ හැමදාම තියෙනවා නම් බුද්ධ ශාසනයේ හැමදාම තියෙනවා. එහෙනම් බුද්ධෝත්පාදය කියන්නේ බුදු කෙනෙකුගේ පහළ වීම කියන එක දුර්ලභ වෙන්න හේතුවක් නෑ. දැන් ධර්ම කියන්නේ මේ ලෝකේ සදාකාලිකව පවතින යථාර්ථය. ඒකයි උන්වහන්සේ අවබෝධ කරගෙන දේශනා කළේ. එහෙම කියන අයත් වැඩදලා. මොකද්ද ධර්මය කියන්නේ නම්? ඇත්තටම ධර්මය කියන්නේ නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය. ධර්මය හඳුන්වන සිංහල වචනේ එකයි. නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය. අපි ගෞරවයෙන් කියන්නේ සිංහලෙන්. නව කියන්නේ නවයක් කියන එකනේ. ලෝකෝත්තර කියන්නේ ලෞකික දේවල් නෙමෙයි. ලෝකෝත්තර දේවල් මොනවද කියන්නේ? සෝතාපට්ටි මාර්ගය. ඊළඟට සෝතාපට්ටි ඵලය. සකදාගාමි මාර්ගය. සකදාගාමි ඵලය. අනාගාමි මාර්ගය. අනාගාමි ඵලය. අරිහත් මාර්ගය. අරිහත් ඵලය. නිර්වාණය. මාර්ග හතරයි, ඵල හතරයි, නිවනයි. මෙන්න මේ විදිහට තමයි ධර්මය කියලා කියන්නේ. මාර්ග ඵල සහ නිවනට කියන නම. ධම්මං කියලා කියන්නේ ධම්ම කියලා කියන්නේ. ඊට අමතරව මේ මාර්ග ඵල සහ නිවන ලබන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. උන්වහන්සේ දේශනා කරපු දේටත් කියනවා ධර්මය කියලා. ඒ ධර්මයේ තියෙන ලක්ෂණ නම ඔබ සමහර විට ඒ නම එක්තර භාවිතා කරන්නේ නැහැ. නමුත් මුළු ජීවිත කාලෙම මතක තියාගන්න ඒ නම තමයි පරියාප්ති ධර්මය. බුද්ධ දේශනාවට කියන නම මොකද්ද? පරියාප්ති ධර්මය. පරියාප්තිය. පරියාප්ති ධර්මය. එහෙනම් පරියාප්ති ධර්මය සහිතව නැත්නම් පරියාප්ති ධර්මය සමග නවලෝකෝත්තර ධර්මවලට තමයි බුද්ධ ශාසනයේ තුල ධම්මං කියලා කියන්නේ. සමහර අය ධර්මයේ කියුවහම කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. සමහර අය කියන්නේ මේමය. ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය බොහොම වටිනවා අවබෝධ කරගන්නෙත්. හැබැයි චතුරාර්ය සත්‍යෙන් දෙකක් තරණය වියොත් ඉවරයි. පළවෙනි එක දුක. දුක කියන්නේ ඉපදෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අප්‍රියයන් හා ඉස්සෙනවා, ප්‍රියයන්ගේ නිමෙන්ද සිද්ධ වෙනවා, කැමති දේ ලැබෙන්නේ, පංච උපාදානස්කන්ධය, ඕකනි දුක. ඕක තරණය වියොත් ඉවරයි. දැන් මේක තරණ ගිහිල්ලා තියෙන්නේ
ඒකයි මේ ඉපදි ඉපදි මැරි මැරි සංසාරයන්නේ. ඒ සඳ ධර්මයේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි මම අදහන්නේ මම තරණ කී කියන්නේ නැපා. ඒ කියන්නේ මම දුක පිහිට කරගෙන දුක තරණ කරගෙන දුක සුඩා කරමන් වෙච්ච මොඩේ කියන එකයි. ධර්මයේ කිවි චතුරාර්ය සත්‍ය ගත්තොත්. ඊළඟට බලන්න දෙවැනි එක සංහාව. සමුදයාරි සත්‍ය කිව්වේ සංහාව. සංහාව තරණ යන්න තියෙන එකක්ද ප්‍රහාණය කරන්න තියෙන එකක්ද? අන්නාව තරණ ගිය හන්දනේ අපිට මේ වැරදිලා තියෙන්නේ. මෙච්චර කාලයක් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණේ. ඒක නිසා ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයයි මම අදහන්නේ කියලා සමහර අය කියනවා ලංකාවේ. ඒ කියන්නේ නොදන්න කම නිසාමයි. මොකද සංහාව යනු නැති කළ යුතු දෙයක් මිස සරණ යා යුතු දෙයක් පිහිට කරගත යුතු දෙයක් නෙමෙයි. එහෙනම් චතුරාර්ය සත්‍යෙන් දෙකක්ම සරණ යාම යුතු දෙයක්. ඒක හන්දා ඒව ධර්මයේ හැට චතුරාර්ය සත්‍ය ධර්මයයි මම සරණ ගියේ කියලා කියන අය තමන්ගේ අඳුරු මිස පිටු දුරු කරලා සත්‍යාවේ නිම් බලනු පුළුල් කර ගැනීමට මේ සුදුසු කාලයයි. දැන් අපි ඉගෙනගත්ත ධර්මයේ කියන්නේ මොකක්ද කියලා. බුද්ධ දේශනාව සපරියා පරියාප්ති ධර්මය. ඊළඟ නව ලෝකෝත්තර ධර්මය. මාර්ග හතරයි ඵල හතරයි නිවනයි. ඊළඟට මේ සමිච්චි ස්වාමීන් වහන්සේ කිව්වා මේ ධර්මයේ තියෙන ගුණ පහක්. මම කියවනේ සමිච්චතරුන් ගුණ පහක් ගැන කිව්වේ කියලා. උන්වහන් දිව්‍යාංගනාවට කියා දෙපු ගුණ පහ මොනවද? පළවෙනි එක තමයි සම්දිස්තිකයි කියලා කිව්වා. ධර්මය සම්දිස්තිකයි. අපි ධර්මයේ වඳිනකොට කියන්නේ සම්දිස්තිකෝ අකාලිකෝ ඒහි පස්තිකෝ ඕපනයිකෝ පස්චත් සංදේති තක්කෝ විඤ්ඤූහි. ඔය ධර්මය වදිනකොට ඔය ගුණ පහ අපි තියෙනවනේ. ඉතින් උන්වහන්සේ වදාළ ධර්මය සම්දිස්තිකයි. සම්දිස්තිකයි කියන්නේ මොකක්ද? මේ සම් කියන පාළි වචනේ තේරුම තමන් විසින් කියන එක. සම් කියන්නේ තමන් විසින්. දිස්තිකෝ කියලා කියන්නේ දැකිය යුතුයි. දැකිය යුතුයි කියන්නේ ඇත්තටම නෙමෙයි. සත්‍යාවේ නුවණින් අන්න තමන් විසින් දැකිය යුතුයි. තමන් විසින් අවබෝධ කර ගත යුතුයි. ඒකත් සමහර අය කරලා. ඇයි ඔය සම් කියන වචනේට තව තේරුමක් තියෙනවා? මේ ජීවිතේ කියලා කාලේ. ඉතින් සමහර අය කියන්නේ සම්දික්කෝ කියන්නේ මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකිය කියලා. මේ ජීවිතය කියන තේරුම මෙතෙන්ට ගන්නෑ. පාලි භාෂාවේ තියෙන ඒවා, දේශනාවේ තියෙන ඒවා අෂ්ඨ කතාවෙන් විස්තර කරලා දෙන්නේ. අෂ්ඨ කතාවේ කියනවා මෙහෙම, ඔබට මේ පාලි පාඨය ගැඹුරු වැඩි වෙයි. නමුත් ධර්මය ගැඹුරෙන් වෙන අයට වැදගත් වෙනවනි කිව්වහම නව විදෝපි ලෝකුත්තර ධම්මෝ තමන් දත්තබ්බෝ තීති සම්දිස්තිකෝ. මේ සූත්‍රය අටුවාවේ කියනවා නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය තමන් තමන් කියන්නේ තමන් විසින්ම දත්තබ්බෝ තීති දැකිය යුතු නිසා සම්දිස්තිකෝ සම්දිස්තික වන සේක. අන්න ධර්මයේ ගුණයක් නව ලෝකෝත්තර ධර්මය තමන් විසින්ම දැකිය යුතුයි. ඒ කියන්නේ තමන් විසින්ම කවදා හරි දවසක
අවබෝධ කරගත යුතුයි. ධර්මයේ මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වුණාට පොළ ගහට පොත් ගහක් කිව්වොත් පෙරදී ඒකේ සංකේතික කියන වචනයට මේ ජීවිතය අවබෝධ කරගන්න පුළුවන් කියන තේරුම දෙන එක වැරදි. ඒකයි මම ඒ ප්‍රකාශ කළේ. එන නවලෝකෝත්තර ධර්මය තමන් විසින්ම අවබෝධ කළ යුතුයි. මාර්ගඵල නිර්වාණය තමන් විසින්ම අවබෝධ කළ යුතුයි. මේ නිසා තමයි කියන්නේ සම්බික්ඛෝ කියලා. ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කළ දෙවනි ගුණය මේ ධර්මය අකාලිකෝ. අකාලිකෝ කියලා කියන්නේ මොකක්ද? මේ ධර්මය අපි සාමාන්‍ය කියන්නේ මොකක්ද අකාලික කියලා? බොහෝ දෙනෙක් කියන්නේ කාලයකට අයිති නෑ, අකාලිකයි. අදත් අවබෝධ කරන්න පුළුවන්, හෙටත් අවබෝධ කරන්න පුළුවන්, අනාගතෙත් අවබෝධ කරන්න පුළුවන්. කාලයකට අයිති නැත. ඒ නිසා අකාලිකය. බොහෝ දෙනෙක් කියන්නේ ඇත්තට මේ සත්පුරුෂයන්ට බොහොම මෛත්‍රියෙන් කියා දෙන්න කැමති. ඔබ පුදුමාකාර මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා කියලා. ඇයි? අදත් අවබෝධ කරන්න පුළුවන් නම්, හෙටත් අවබෝධ කරන්න පුළුවන් නම්, අනාගතෙත් අවබෝධ කරන්න පුළුවන් නම්, එනම් බුද්ධ ශාසනේ කවදාවත් නැති වෙන්නේ නැහැ කියන එක කියන්නේ. ධර්මයේ හැමදාම ජීවමානව පවතිනවා කියන එක. එනම් බුදු කෙනෙකුගේ පහළ වීම කියන එක විශේෂයක් නෙවෙයි. ඒ ධර්මයේ හැමදාම කියනවා එනම්. ඒ කතාව බොරුවක්. ධර්මය අවබෝධ කරන්න බැරි කාල කොච්චර තියෙනවද? අබුද්ධෝත්පාද කාලය අවබෝධ කරන්න බෑ කියලා අක්කල සූත්‍රයේ දේශනා කළේ. බුද්ධෝත්පාද කාලේ වුණත් අඳගොළු බිහිලු ඉපදලා ඉන්නවා නම් අවබෝධ කරන්න බෑ කියලා කිව්වනේ. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේ නිවේදිතියත් අවබෝධ කරන්න බෑ, තිරිසන් ලෝකෙ හිටියත් අවබෝධ කරන්න බෑ, පෙරේත ලෝකෙ හිටියත් අවබෝධ කරන්න බෑ කියලා දේශනා කළානේ. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලේදී ඔය අසඤ්ඤ සත්‍ය කියන බ්‍රහ්ම ලෝකෙ හිටියොත් අර උත්තරාම ආලාර කාලා මුත්තරාම් පුත්ත වගේ අයිපරිච්ච බ්‍රහ්ම ලෝකෙ ඉපදුනොත් එහෙම ඒ ආයකත් ධර්මය අවබෝධ කරන්න බෑ කියලා දේශනා කළානේ. ඉතින් එහෙනම් හැම කාලයකටම අවබෝධ කරන්න පුළුවන් කියන එක මිත්‍යා දෘෂ්ටියක් බව සත්පුරුෂයන් තේරුම් ගත යුතුයි. අකාලිකෝ කියන්නේ ඒක නෙමෙයි. මේ අකාලිකෝ කියන වචනයට තේරුම් වැරදිගත අරගෙන මොකද අයන්න යොදනවා නැත කියන තේරුමට. අයන්න බලන්න පිරිසිදු නැත්නම් කියන්නේ අපිරිසිදු කියලා. අන්න නැහැ කියන්න අයන්න යොදනවා. පිළිවෙල නැත්නම් අපිරිසිදු කියලා කියනවා. ඉතින් පාළිය නැත කියන තේරුමට අයන්න යොදනවා. ඉතින් කාලික කියන්නේ කාලය. කාලයක් කියන එකයි. වචනේ තේරුම නම් නැත කාලය. අතුවාදී දේවල් බලන්න නැතුව වෙන සූත්‍ර දේශනා බලන්න නැතුව අතුවාවලින් තොරව ධර්මය පැහැදිලි කරන සත්පුරුෂයන් ඉතුවා නැත කාලයක් කියලානේ නැත්නම් කාලයක් නැත කියලානේ කියන්නේ. එහෙනම් මේ කියන්නේ ධර්මය අවබෝධ කරන්න නියමිත කාලයක් නැහැ කියලා වෙන්නේ. ඕනිම කාලෙක අවබෝධ කරන්න පුළුවන් ඇති. ඉහි යහදී අදහස. වචන තේරුම කාලයක් නැත කියන එක. ඒ වචන තේරුම අරගෙන එයා අතු ආවක් ප්‍රකාශ කළා වගේ. ධර්මය අවබෝධ කරන්න නියමිත කාලයක් නැහැ. ඕනි කාලෙක අවබෝධ කරන්න පුළුවන්. අදටත් වළංගුයි, හෙටටත් වළංගුයි, අනාගතයටත් වළංගුයි. කාලයේ පහර කෑමට ලක්වන්නේ නැත කියලා එයා උත්තරයක් ඉදිරිපත් කළා. ධර්මයේ වචනයක් කරගෙන
ඒ වුණාට ධර්මයේ තියෙන විස්තරය හාත්පසින්ම වෙන. ධර්මයේ විස්තර කරන්නේ මොකක්ද? කාලයක් නැත කියලා කියන්නේ ධර්මය හැම කාලෙල තියෙනවා කියන එක නෙවෙයි. සෝහන් මාර්ග පිටයි සෝතාපට්ටි ඵල පිටයි අතර කාලයක් නැත කියන එක. ඒ කියන්නේ මන භාවනා කරගෙන යන කෙනෙකුට ලෝකෝත්තර සෝහන් මාර්ග පිටි ඉපදුනොත් ඒ මාර්ග පිට නිරුද්ධ වෙනවත් සමගම ඵල පිට හට ගන්නවා. මාර්ග පිටයි ඵල පිටයි අතර කාලයක් නැහැ. ඒකයි ඒකයි කාලයක් නැහැ අකාලිකයි කියලා කියන්නේ. ඊළඟට සකදාගාමී මාර්ග පිටයි ඵල පිටයි අතර කාලයක් නැහැ. අනාගාමී මාර්ග පිටයි ඵල පිටයි අතර කාලයක් නැහැ. අරිහත් මාර්ග පිටයි ඵල පිටයි අතර කාලයක් නැහැ. ඒ කියන්නේ සෝවාන් මාර්ග පිට ලැබලා සය ගානක් හරි දවස් ගානක් හරි සති ගානක් හරි ඉන්නේ නැහැ සෝවාන් ඵලයටපත් වෙනවා. මාර්ග පිට ලැබුවනම් යම් මොහොතක ඒ මොහොතේම යා සෝවාන් ඵල පිටට සෝවාන් ඵලයටපත් වෙනවා. ඒ මාර්ග පිටයි ඵල පිටයි අතර කාලයක් නැත. ඒ නිසා ධර්මය අකාලිකය. එකයි අකාලික කියනවා දෙක තියෙනවා. ඊළඟට සමිච්චි ස්වාමීන් වහන්සේ දිව්‍යාංගනාවට තව දුරටත් පැහැදිලි කරලා දුන්නා. සම්මිච්චිකෝ අකාලිකෝ ඊළඟට ඒහි පස්සිකෝ. මොකද ඒහි පස්සිකෝ කියන්නේ කවුරුත් දන්නව නේද තේරුම නම්? ඒහි පස්සිකෝ කියන්නේ මොකද්ද? ඇවිත් බලන්න ඇත්තටමනේ ඒකෙත් වෙනසක් තියෙනවා. බොහෝ වෙලාවට ජනමාත්‍ය වල පවා කියන්නේ ඒහි පස්සිකෝ ඇවිත් බලන්න. එහෙමනේ කියන්නේ. ඒකෙත් පොඩි වෙනසක් වෙන්න ඕනේ. ඇයි මොකක්ද වෙන්න ඕනේ වෙනස? ඒ කියන්නේ එන්න කියන එක නෙමෙයි. ඒහි කියන්නේ ටිකක් දරුණු වචනයක්. දැන් සිංහලෙන් කියනවනේ එන්න කියලා කියනවා. වරෙන් කියනක් කියනවනේ. වරෙන් කියන එක ශිෂ්ට සම්පන්න විදිහට එව කියන්න පුළුවන්. අන කිරීමක් නේ වරෙන් කියන්නේ අන කරනවා. නැත්නම් එව ව්‍යාකරණානුකූල අපි මේ කතා කරන්නේ ඒකට තේරෙන්නේ වරෙන් කිව්වොත් තේරෙන්නේ අන්න පාලි භාෂාවෙන් වරෙන් කියලා කියන්නේ ඒහි කියලා එව කියන එක. ඉතින් වරෙන් කියලා බලන්න කියලා කියන්නේ ළඟට ආවට පස්සේ කන්න කතා කළොත් වරෙන් කියලා ළඟට ආවම කියන්නේ කාපන් කියලානේ. ඉතර වචනේම ඉතින් ඒ වගේ මෙතන ඒහි කියන්නේ එව ආවට පස්සේ බලන්න කියන්නේ කියන්නේ මොකද්ද? ඵලපන් කියලා. ව්‍යාකරණානුකූලව නම් ඵලව කියලා කියන්නේ. අන්න ඒහි පස්සිකෝ කියන්නේ එව ඵලව කියන එකයි. ඒක එව ඵලව හරියට අනුකිරීමක් කියන. ඒහි පස්ස ඉමං ධම්මං එව ඵලව මේ දහම කියලා විධාන කරන්න අනතරන්න සුදුසුයි. ඒකයි ඒකීපස්සිකෝ කියන්නේ. ඒ කියන්නේ ඔය ළමෙක් එහෙම හරි සහෝදරයෝ හරි යාළුවෝ මිත්‍රයෝ හරි බලෙන් හරි ධර්මයේ දානක සුදුසුයි කියන එක. ඔබ ජීවිතන්නේ එහෙම නැත්නම් භාවනා කරපන් බණ අහපන් පන්සල් යන්න වගේ මල් පූජ කරන්න වරින් අන්න බලෙන් ධර්ම මාර්ගයේ රැකල දාන්න සුදුසු. බලෙන් රැකල දැම්මත් ප්‍රතිඵල ලැබෙනවා. එකල ඉපස්සේ කොහොමද? බලන්න කොළඹට යන පාරට අපි දෙන්නට ඉතිරිපත් වල පාර තියෙනවා. ওই පාරට බලෙන් කියලා දානවා ඵලයක් ওই පාරට.
අකමැත්තෙන් ගියත් පිළිපත් වලම නවතින්නේ පාර විදිය කියලා. ඒ වගේ තමයි ධර්මය බලෙන් යදලා දැම්මත් නවතින්නේ ධර්මයේ ප්‍රතිඵල ලබාගෙන. ඒකයි තේහි පස්සිකෝ කියන්නේ. ඊළඟ ඕපනයිකෝ කියන්නේ උපනයනයට සුදුසුයි. උපනයනය කියන්නේ පමුණුවා ගැනීම කියන එක. පමුණුවා ගැනීම කියන්නේ තමන් තුළට පමුණුවා ගන්න. තවත් තේරෙන විදිහට කිව්වොත් එහෙම තමන් තුළ ඇති කරගන්න සුදුසුයි. ධර්මය උගන්වන සීලය තමන් තුළ ඇති කරගන්න සුදුසුයි. ධර්මය උගන්වන සමාධිය තමන් තුළ ඇති කරගන්න සුදුසුයි. ධර්මය උගන්වන ප්‍රඥාව තමන් තුළ ඇති කරගන්න සුදුසුයි. ධර්මයේ උගන්වන මාර්ග ඵල නිවන තමන් තුළ ඇති කරගන්න සුදුසුයි. අන්න ඕපනයිකෝ. ඊළඟ පස්චත්තං වේදිසබ්බෝ විඤ්ඤෝ. විඤ්ඤෝණී කියන නුවණැත්තන් විසින්. නුවණැත්තන් කියන්නේ අර ධර්ම දාසාපු හැටින් මාර්ග ඵල අවබෝධ වෙනවෙන් උග්ගටි කන්න කියලා. කතාවක් තමයි කියන මාර්ග ඵල හදනවනේ. ඊළඟට ඉන්නවනේ බුද්ධ දේශනාවක් හෝ ශ්‍රාවක දේශනාවක් අවසාන වෙනකොට බණහල ඉවරනකොට මාර්ග ඵල ලබනයි. විප්‍රති කන්න කියලා. තව පිරිසක් ඉන්නවනේ කොච්චර බණ ඇහුවත් මාර්ග ඵල ලැබෙන්නේ. මාර්ග ඵලයක් අවබෝධ කරගන්න ඕන නම් ගොඩාක් ධර්ම මහන්සියෙන් දෙවිගෙත් දෙන්න පිළිවෙත් පුරන්න ඕනේ කියලා. එයාට දැන් නෙයිය කියලානේ. අන්න මේ තුන් දෙනාට තමයි නිමෝ කියලා කියන්නේ. උග්ගතිකන්‍ය විප්‍රතිකන්‍ය නිමිය. ඒ නුවණැත්තන් පිටනා විසින් පච්චත්තං. ඒකටත් සමහර අය කියන්නේ ප්‍රත්‍යක්ෂ වශයෙන් කියලා. ඒ වගේ වචන ඇහෙන්නේ පාළුවෙන් තේරුම් ඒක නෙවෙයි ප්‍රත්‍යක්ෂ වශයෙන් කියන්නේ නෙවෙයි. පච්චත්තං කියන්නේ තමන් තුළම කියන එක. අත්‍යත්තං පච්චත්තං කියන වචන දෙකේම තේරුම තමන් තුළම. වේදිසබ්බෝ අවබෝධ කළ යුතුයි. අන්න නුවණැති පුද්ගලයන් උද්ගතිතං විපචිතං නෙයිය කියන පුද්ගලයන් තමන් තුළම අවබෝධ කළ යුතු දහමයි. ඉතින් සම්මුතිකරුන් වහන්සේ මේක පැහැදිලි කරලා දුන්නා. දිව්‍යාන්තර වූම ප්‍රසාදයටපත් වුණා. අද මේ උදාර සත්කර්ම දේශනාව පටිගත කරන්නට යෙදුනේ සජීවී පටිගත කිරීමක් ලෙසින් මේ දේශනාවද පටිගත කරන්නට යෙදුනේ කැලණිය පමුණු විල විලගෙන ශ්‍රී කාර්යයක් පෙරුම විහාරස්ථානයේ සද්ධර්ම ශාලාවේ සිටයි. මේ පුණ්‍ය භූමිය අභිනවයෙන් ගොඩනැගුණු පිළිම ප්‍රදේශයේ සම්බුද්ධ ශාසනය දියුණුවට අභිවෘද්ධියට මහ විශාල මෙහෙවරක් කරන ශ්‍රේම භූමියක්. ඒ වගේ විශාල අලංකාරවත් විදිහට දැක බලා ගන්නට වන්දනාමාන කරගන්නට සිත් පහදවා ගන්නට සුදුසු ආකාරයෙන් දර්ශනීය ලෙස ඉදිරිපත් ධර්ම නිකේතනයක්. ඉතින් එහි විහාරාධිපතිත්වය ධර්මයෙන් කටයුතු කරනු ලබන අති ගෞරවාස්පද කල්යාණ මිත්‍ර මොරටුවේ නන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අවවාදන් ශාසනා ඇතුළු මේ දේශනාවේ දායකත්වයේ දරුවා ගෝණවල අංක 682 දෙකදී නිවසේ පදිංචි ගුණසිරි අභයසිංහ මැතිතුමන් ආදරිකා අභයසිංහ එම මැතිණිය ඉන්ද්‍රජිත් පතිගණ මැතිතුමන් අනුරුද්ධ පතිගණ මැතිතුමන් ඒ වගේ මේ සත්පුරුෂයන්ගේ සහෝදර සහෝදරියන් වන ඒ ඒ කුමාර සිරි මැතිතුමන් මානවී ශ්‍රීලතා මැතිණිය ලලනි කාන්තිලතා මැතිණිය උපාදී ධර්මගිරි මැතිතුමන් කියන සත්පුරුෂ පිරිස විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා සම්බුද්ධ ශාසනයට මහ විශාල යුතු මෙහෙවරක් කරලා පසුගිය දිනවල අපවත් වී වදාළ අතිගෞරවාස්පද පරම පූජනීය ධර්මාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමට
වසර 20කට පෙර පරලෝකක පිත්‍රා චන්ද්‍රසේන නැතිනියට ආදරණීය මෑණියන්ට පින් දෙන්න. වසර 16කට පෙර පරලෝකක විජයපාල චන්ද්‍රසේන නැතිතුමන්ට ආදරණීය පියාණන් වහන්සේට පින් දීමට. වසර 24කට පෙර පරලෝකක එන්.ඩී.ඒ. නාමරත්න නැතිනියට ආදරණීය මෑණියන් වහන්සේට පින් දීමට. ඒ වගේම වසර 16කට පෙර පරලෝකක නිකලස් අපයසිංහ මැතිතුමන්ට ධ්‍යානන් වහන්සේට පින් දීමට. දෙපාර්ශ්වයේම ගිය පරලොවදී වර්ග පරම්පරානු යාත ඥාතීන්ට පින් දෙන්න. ඒ සත්පුරුෂයන්ට මේ මහේ ශාක්‍ය පින්කෙත් සත්පත් වේවා. ඔවුන්ගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. සතුටුල වේවා. සංසාර ගමන දුපත්ති සතර දුකින් අත්මිදී ලෝකෝත්තර මා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදුකම් දේශක යානන් වහන්සේට විහාරාධීස්වර අති ගෞරව සද මොරටුවේ නන්ද සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේට විහාරස්ත මහ සංඝරුවනට සහභාගී වන සෑම දිනාටම ධර්ම ග්‍රන්ථ සකසාදුන් දියණියට අද දින උපන්දිනය සමරන ධම්මිකා කෙන විරන්න මෑණියන්ට සෑම දිනාටම මේ පින් අත් වේවා. ඒ වගේම උපුටි ඡාපා අපේසිංහ සජිත්තන විරත්න නවීන් දමිත්ත අපේසිංහ පෘතුවි යෝතිත රනුති මහේත සමේත කියන දූදරුවන්ටත් මේ කුසලස් වේවා. හැම දිනාම මෙතින් බලෙන් පෙරුවන් ගුණ බලයෙන් දුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා. අපල උපස්ද්‍රව සතුරු කරදර මාරක පාදක නවග්‍රහ දෝෂ සස්වහ කටවහ දෝෂ කර්ම විපාක දුරු වේවා. හැම දිනාගෙම ජීවිත වාසනාවන්ත වේවා. අධ්‍යාපනයේ ලබන නම් සඳහන් කළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පෙරපස මෝරා වැඩෙන කුණුසඳ මඩලස්සේ දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා. මෙලොව පරලොව දෙලොව ජයගෙන අපෝ බැහැම දිනාටම නිර්වාණෝබෝධයේ සිටින කුසල් උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආසත්තා චුම්මත්තා දේවානාගා මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හැම දිනාටම පෙරවන් සරණ වේවා. සාදු සාදු සාදු. සදහටි සදාමෙන්